රජයේ විසින් රසායනික පොහොර භාවිතය මෙරට තහනම් කිරීමට ගත් තීරණයත් සමග දිවයින පුරා විවිධ වගාවන් ආශ්‍රිතව සිය ජීවනෝපාය සිදු කරගෙන ගිය ගොවීන්ට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු වුණා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පුරා විසිරී සිටින කුඩා තේවතු හිමියන්ද පොහොර හිඟේ හේතුවෙන් දැඩි ගැටලුකාරී තත්වයකට පත්ව සිටිනවා. දලු කර්මන්තේ නියතු ගොවින් පවසන්නේ සිය තේවගාවන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබීම හේතුවෙන් නිසි පළදාවක් ලබාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බවයි. මේ පොහොර නැතිකමට තමයි මේ ඉතින් මේ කොළ හැදෙන්නේ. කොළ විතරයි ඉන්නේ. දලු එකයි දෙකයි ඉන්නේ හරන්නේ. පොහොර ටිකක් ලැබෙනවා නම් මේ අස්සනක් නෙලා ගන්න පුළුවන් මේ. රසායනික පොහොර භාවිතයේ නතර කරන්නේ නම් වර්ෂයකට 120 බැගින් අඩු කරලා ඒ වෙනුවට කොම්පෝස්ට් පොහොර ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. හැබැයි මේ පොහොර මිටිය 100%ක්ම දේශීය විය යුතුයි කියන යෝජනාවත් අපිට අපේ තේ ගොවියා කරනවා. මේ අතර ගිනිගත් හේන ගොවිජන සේවා මධ්‍යස්ථානයේ යටතේ පාලනය වන හැටන් රුවන්පුර ප්‍රදේශයේ තේ සහ එළවලු වගා ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර බෙදා දීම එම ගමනේදී සිදු වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.